ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. පොලිස් විශේෂ කාර්ය බලකාය යුද හමුදා නිලධාරීන් සහ මන්නාරම පොලිස් නිලධාරීන් එක්ව මන්නාරම පොදුකොඩිරිප්පු උයලන්කුළුම ප්‍රදේශයේ අදාළුවීම වැටලීමක් සිදු කළා. එහිදී ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 52ක්, කහ කිලෝග්‍රෑම් 920ක්, රුපියල් 17,25,000ක මුදල් සහ තවත් විදේශීය මුදල් නෝට්ටු කිහිපයක්, ට්‍රැක්ටර් රථයක් හා ලොරි රථයක් පොලිස් බහරයට ගැනුණා. ඒ සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මන්නාරම පොලිසිය වෙත බහර දෙනු ලැබුවා. මොවුන් මහපරිමාණ මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. මේ අතර මොනරාගල නගරය හා එයවිට පාසල්වල සිසුන්ට කලක සිට මත්පැති අලෙවි කළ 25 හැවිරිදි තරුණයෙකු මොනරාගල මූලස්ථාන පොලිස් නිලධාරීන් විසින් මදුරුගැටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. ඒ සැකකරු සන්තකයේ තිබී මත්පැති 10ක් හා හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 650ක් තිබියදී ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අනුව එම ජාවාරමට සම්බන්ධ තවත් දෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත් වුණා. කරන්තිනිය පොලිස් නිලධාරීන් සිදු කළ වැටලීමකදී කරන්තිනිය මුත්තෙට්ටු ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 100ක් සමග සැකකරුවෙකුත්, කරන්තිනිය කුමාරදිනිය මාවතේදී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 50ක් සමග තවත් සැකකරුවෙකුත් අත්අඩංගුවට පත් වුණා. මහරගම පොලිස් නිලධාරීන් විසින් නවින්නේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2ක් සහ රුපියල් 30,000ක මුදලක් සමග මෝටර් රථයකින් ගමන්ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු යුද හමුදාවෙන් අනිවාර්ය විශ්‍රාමය වූ කර්නල්වරයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අනුව ඔහුට මත්කොටු අලෙවි කළ පුද්ගලයා සහ තවත් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 30ක් හමු වුණා. බොහෝනේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්.